මොරවකගේ මහේෂ් තීක්ෂණ. වැරදි කරුද නිවැරදි කරුද? නිවැරදි කරු. හරි නිවැරදි කරු නම් මට කියන්න දැන් මේ තුන්වෙනි LPL එකනේ 2022. මේ පරණ තරගාවලියත් එක්ක බලද්දි මේ සැරේ තරගාවලිය ගැන මොකද හිතන්නේ? කියන්නේ වෙන සැරවලට වඩා වෙනසක් තේරුණාද? ඒකමයි කියලා හිතනද මොකද හිතන්නේ? වෙනසක් තියෙනවා. මොකද කණ්ඩායම හැමේ ගැන පළවෙනි අවුරුද්දත් එක්ක බලද්දි දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්දත් එක්ක බලද්දි තුන්වෙනි අවුරුද්දේ ලොකු වෙනසක් තියෙනවා. මොකද මේ හැම ටීම් එකෙම හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. පොරක් පොරෙන් ප්ලේයර්ස්ලා දැන් කැන්ඩි ටීම් එක කලම්බ ටීම් එක ගත්තම එක්ස්පීරියන්ස් ඉන්න ගොඩක් ප්ලේයර්ස්ලා මේ බාර අවිල්ල තියෙනවා LPL එක. ඒ නිසා ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා ටුර්නමන්ට් එකේ. කලින් අවුරුදු දෙකට වඩා. අනිත් එක මේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් අපේ නැෂනල් ටීම් එකේ කට්ටිය නෙමෙයි. දැන් ඒගොල්ලන්ගේ ස්කිල්ස් ගැන, රහස් ගැන, ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් ගැන ඔයාට අවබෝධයක් තියෙනවනේ. එතකොට ඒක ඔයාටත් එහෙමමනේ. එතකොට ඔයාට අවාසියක් නෙමෙයිද ඔයාගේ බෝලිං ස්කිල්ස් ගැන, හරි ඔයාගේ ටෙක්නික්ස් ගැන, හරි අනිත් අය දැනගෙන තියෙන එක මේ වගේ තරගාවලියක් ඇතුලේ අවාසියක් කියලා හිතනවද සමහර වෙලාවට? ඒක ගොඩක්ම ඒක දෙපැත්තරම තියෙනවා. වාසියකුත් තියෙනවා නේද? වාසියකුත් තියෙනවා. ඔව් දැන් අපි තරංගාලයට ඇද්දි අපි යන දැනගෙන ඉන්නේ අපි තව අරුද්දක් කරගන්න ඕන. අපි කියන්නේ අපි මේකෙන් බේරලා ඉන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ දැන් ගොඩක්ම දෙනවා තමන්ගේ නම ගහගන්න අපි තව දැනගෙන කෝ ඉගෙන ගන්න ඕන. අපි අරුද්දක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි පොඩ්ඩක් කපටි වෙන්නත් ඕනේ නේද මේක කරද්දි? ඒ වගේ මේ අපිට අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් කපටිකමක් කියන්න පුළුවන්ද? දැන් අවසාන මහදාරගෙට මැවිල්ලනේ තියන්නේ. ඒක නිසා දැන් ගොඩක්ම දෙනවා. දැන් අපි සමහරලාට දැන් ඉන්ටර්නල් ප්‍රයිසත් එක්ක උනත් ගහද්දි ඒගොල්ලොත් අපිට දැන් අෆ්ගනිස්තාන් ප්ලේස්ලා ඉන්න ගොඩක් පාකිස්තාන් ප්ලේස්ලා ඉන්න. එතකොට අපිට ඒගොල්ලන්ගේ දේවල් අපි දැනගන්න. ඔව්. මොකද ඒගොල්ලෝ ඇත්තිය සමහරලාට දැන් අපි ඉන්න ෂොල් මලිකායිලගේ මැච සාර්ජි 50ක් විතර කාලෙක ඉඳිද්දි එයාට දෙන එක්ස්පීරියන්ස් එක අපි අර එයාගෙන එක වචන දෙකක් අපිට සමහරලාට වටිනවා මේ වගේ තරංගාලයකට ඇත්තිය. දැන් මට මතකයි මේ මහේෂ් තීක්ෂණ තරුවක් වෙච්ච කාලේ අබුඩාබි T10 එක කරපු කාලේ තමයි අපි දැනගන්නේ මහේෂ්ගේ නම. ඒ තරගාවලිය ඇතුළතදී සිදුවෙච්ච විශේෂ සිද්ධවීම. ඒ කියන්නේ දැන් ඒ දවස්වල දැනට වඩා චූටි කොල්ලෙක්නේ. දැනුත් තාම චූටි තමයි. ඒ කාලේ ඊට වඩා චූටිනේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඉන්ටර්නැෂනල් තරගයකට යද්දී මොන විදිහටද ප්‍රෙපෙයර් වුණේ? මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඒ කියන්නේ එතකොට අත්දැකීම් අඩු ක්‍රීඩකෙක්නේ ඒ කාලෙ වෙද්දී. ඒ ටෝර්නමන්ට් එකේ දැන් ඩ්‍රාෆ්ට් එක ඇද්දි ඩ්‍රාෆ්ට් එක බලවල තියෙනවා. හා හා. ඒක පොඩි chance එකක් තියෙන ගේ ඩ්‍රාෆ්ට් එක පිට කරලා ලොකු සතුටක් තිබ්බා. හ්ම්. ඒත් දැන් අපි ගිහලා මම පළවෙනි මැච් එකම සෙල්ලම් කරා. ඒකේ මගේ පළවෙනි අවස්ථේරම 32ක් ගෙවුවා. ඊට පස්සේ මැච් එකේ මම ඩ්‍රොප් මැචස් හතර පාගේ ඩ්‍රොප් වුණා. මොකද අපිට මැචස් ඔක්කොම තිබ්බරෑ. ඒතකොට ඒ පින්න තිබ්බා. පින්නත් එක්ක ස්පිනර්ස් ලා ගස්සන්නේ නැහැ. මොකද ඕවර් දහයන් ලකුණු ගොඩක් යනත් එන්න ඊට පස්සේ කොහමද මට කියන්නේ වාසනාදී මොකද එක මැච් එකදී වහබ්‍රියසේ ඉන්ජර්ඩ් වුණා. එතන මම කණ්ඩායමට ආවේ ආයේ ඒ සෙම් ෆයිනල් එකේදී ඒ මැච් එක හොඳට කරලා තමයි ඊට පස්සේ මට ෆයිනල් එකේදී මෑඩන් වැච්චලා දක්කලා දැක්කත් පුළුවන් වුණා. දැන් අපි එතනින් පස්සේ එනවා LPL එකට. අවුරුදු 3ක්ම LPL එකේ ජැෆ්නා කිංස් එක ඉන්නවා. එතකොට දැන් තිසර පෙරේරා කියන්නේ ලොකු නායකත්වය දුන්න දෙපාරක්ම තරගය දිනවන්න සමත් වෙච්ච නායකයෙක්. ඉතින් එයා යටතේ ඉන්නකොට ඔයාට මොන වගේ එයාගෙන් සපෝට් එකක්ද, මොන වගේ පුෂ් එකක්ද හම්බෙන්නේ? එයා නිතරම මොනවද කියන්නේ ඇවිල්ලා? ඇත්තටම තිසර පෙරේරා ගැන කියනවා නම් දැන් මම ආමිකට ජොයින් වුණා එයා නිසාමයි. එයාගේ ආරාධනාවට තමයි ආමිකට ජොයින් වුණේ. ඉතින් ශ්‍රී ලංකා ආමිකට එකේ ඉඳලා අපිට ආමි කමාන්ඩර්ස් ලීග් එකේ ටෝර්නමන්ට් එකක් ගියා. ඒකෙන් තමයි ආව දැනගෙන දැන් මම LPL පළවෙනි අවුරුද්දේ නම් ඩ්‍රාෆ්ට් එකේ හිටියේ නෑ. දැන් යාර තෝරා ගැනීම මේවල මම හිටියේ නෑ. එයා මාව එයා හෑන්ඩ් පික් කළා තමයි මාව ටීම් එකට ගත්තේ. ඉතින් ලොකු සපෝට් එකක් දෙනවා. මගේ පළවෙනි අවුරුද්දේ මම මැචස් 7ක් පළවෙනි මැච් 7ම සෙල්ලම් කරේ නෑ. තාපේ මැච් එකේදී ආ හැම කරන වෙලේ ගන්න chance එක දුන්නා. ඒ අවුරුද්දේ මැච් එක මැච් එක මම T10 සෙල්ලම් කළා. මම තරගයට එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කියන විදිහට ඔයා මේ තිසර පෙරේරාගේ පර්සනල් ෆේවරිට් කෙනෙක්. එහෙම කියන්න පුළුවන් නේ? මම හිතනවා හෑන්ඩ් පික් කරන්නේ ආසම කට්ටියමනේ. මේ එතකොට දැන් ෆයිනල් එක මොකද වෙන්නේ? අතනදී මම හිතන අපිට වාසනාවක් වෙන අපිට හොඳ දෙලෙගයක් තියෙනවා අපිට තුන්වෙනි පාරක් ජයග්‍රහණය කරන්න. ඉතින් බලාපොරොත්තු වෙන තුන්වෙනි පාර බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා බලාපොරොත්තු වෙනවා. අම්මෝ මේ හරි කපටි. අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔයා මෙහෙ නෙමෙයි ඉන්න තිබුණේ. ඔයා ලෝය කෙනෙක් වෙන්න තිබුණේ. ඉතින් ඇත්තටම මේ ඒක තමයි දැන් බලාපොරොත්තුනේ. අද දවසේ ඇතුළත බලාපොරොත්තු ඒක තමයි. මට තව දැනගන්න දෙයක් තියෙනවා. දැන් මේ ගෑනු ළමයි හරිය කැමතිනේ මේ මහේෂ් මෙහෙම දුන්නෙන් විදලා ඒ සෙලිබ්‍රේෂන් එක කරනවට. ඒ මොන කාලේ වගේද මේ මේක තමයි මගේ ස්ටයිල් එක සෙලිබ්‍රේෂන් ස්ටයිල් එක කියලා ඔයා හිතාගත්තද නැත්නම් කවුරු හරි කිව්වද මචං මේක කරමු අපි කියලා? අතරම ඒක වුණේ අපි දැන් මචස් ඊගෙන සෙල්ලම් කරනවා මම කොහොම කරන් යද්දී දැන් කරන්න ඕන නැති බේත් බය කිම්බ කරන්නේ කාලය කාලය කදී දැස් එක මුලින්ම කරේ මේක විතරද? යස් යස් ඒක විතරද කරේ? නැච්චරයි හා උඩ බෑන උඩත් වයින්වනේ. ඔව් ඒක දැන් මචස් ටික ගාන ගන්න ඇද්දී දැන් තමන්ට දෙරණ කම්බිනස් තිබ්බ ඊට පස්සේ කරන්න ඒකත් එක්කම අනිත් මම අර ගොඩක් බැලුවා අරෝ ෆ්ලෑෂ් කියන ඩිසයින් එක දිගට. ඉතින් ඒක ඉතින් බර ඒ තිබ්බ ආසාර තමයි ඊට පස්සේ කරන්න පුරුදු වුනේ. අරෝ ෆ්ලෑෂ් කේ. ඕකේ. දැන් තව මට අහන්න ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඉතින්. මේ මගේ ප්‍රශ්න තමයි මම අහන්නේ මගේ හිතේ මේ වද දෙන ප්‍රශ්න. මේ මට කියන්නකෝ දැන් පාසල් කාලේ ක්‍රීඩා කරද්දී මුලින්ම හිතුනේ කොයි කාලේද අම්මේ මට ක්‍රිකට් ගහන්න ඕනේ. මට මේ මේ දේවල් ඕනේ කියලා ඒ කියන්නේ පර්සනලිටි එකක් විදියට මහේෂ් තීක්ෂණ විදියට මම මේහෙම දේවල් කරනවා මම මේ තැනට එන්න ඕනේ මම මගේ ලයිෆ් එකේ මේ තැනට යනවා කියන ඒ අයිඩියා එක අපි කියන්නේ ලයිෆ් චේන්ජින් අයිඩියා එකක් අපි හැමෝටම එනවා කියලා ඒ වගේ ආවේ කොයි කාලේද කොහොමද? පොඩි කාලේ ඉඳලම තිබ්බ ක්‍රිකට් පිස්සුවා පිස්සුවා මම ඉඩස්සේ කොමාර දිදාස් මම ඒතර ග්‍රේට් 4 වගේ ඇද්දි ඉඳලම දැන් මංගා බඩු වරන්දන මගේ ආච්චි තමයි ක්‍රිකට් වලට ඔක්කොම සපෝට් කරන්නේ. ආච්චි ක්‍රිකට් ෆෑන් කෙනෙක්. ෆෑන් කෙනෙක්. ආහහ. ඊට පස්සේ බඩු ඔක්කොම වරන්දන මම කවදා ප්‍රැක්ටිස් කියලා මොකද මංගා බඩු තිබ්බා. ඊට පස්සේ යාළ ලොකු මනාවක් තිබ්බා ශිෂ්‍යත්වයෙන් පාස් වෙන්න. පාස්. පාස්. ඊට පස්සේ මං කොහොමද යාමට කිව්වේ? කිව්වද පුතේ ශිෂ්‍යත්වයෙන් පාස් වුණොත් ක්‍රිකට් ගහන්න අම්මගෙන තාත්තගෙන සපෝට් කරන් දෙනවා කියලා. නෑ මට යා කිව්වේ 2000. කියන්නේ ශිෂ්‍යත්වය ඉවරනත් එක්කම එක්සෑම් එක ඉවරනවා ඊට පස්සේ දවසේ දානෝක ප්‍රැක්ටිස් කරනවා. ඊටසේ අපේ සැටේ වුණාම මම යාගිලා ප්‍රැක්ටිස් වලට ගත්තා අසර් පොඩි සිල්වා ක්‍රිකට් අකඩමියකට. ඒකේ අර කෝච් කරලා තියලා ඉන්න සිල්වායි රම්මිරිස්සේ දෙන්නමයි කෝච් මේකේ තියෙන තමයි මම මුලින්ම ක්‍රිකට් වලට ගියේ. ඔව් එතකොට ඒ අනකොටම හිතාගත්තා මම කවදා හරි මගේ මේ ටාගට් එකට යනවා කියලා හිතාගත්තද? ඇත්තම ලොකු කියන්නේ ලොකු බලාපොරොත්තු තිබ්බා කියන්නේ ලොකු ආසාවක් තිබ්බා. මොකද හැමදාම දැම දකින මැචස් බලන්න යනවා TV එකේ බලනකොට මම සමහර දවසවල ගේට් කෝලේ ක්ලාස් එකේදී ගෙදර ක්ලාස් කරනවා නම් මැච් එක දාන තමයි ක්ලාස් කරන්නේ. ක්ලාස් කරන්නේ. පර්මිෂන් එක ගන්නවා එන ටීචර් කෙනා සර්කින් හරි මේ. ඒ කියන්නේ මේ TV එක මියුට් කරනවා ක්ලාස් එක කරනවා. කරලා මැච් එක ඇදිනවා ක්ලාස් එක කරේ ගොඩක් කරා. ඔව් දැන් එහෙම ආපු මහේෂ් තීක්ෂණ මේ කරපු තරඟ ජාත්‍යන්තර තරඟ අපේ නැෂනල් ලෙවල් එකේ තරඟ ඒ ඔක්කොමත් එක්ක දැන් ඔයා තාම හරි තරුණයි වයස අවුරුදු 22යි තාම ෂෝටි ළමෙක් හරිද ඔයාට මොකද හිතෙනවා මේ ආපු දුර ගැන ඔයා පණිවිඩයක් දෙනවා නම් ඔයා තරුණ වයසේ බලාගෙන ඉන්න පුතෙක්ට මල්ලි කෙනෙක්ට එහෙම නැත්නම් තමන්ගේ වයසට වඩා වැඩි කෙනෙක්ට උනත් ලයිෆ් ගෝල් එකක් විදියට මොකද්ද ඔයාගේ ඔයා හදාගත්ත දේ? එතන 2017 ඉඳලා වගේ මම අන්ඩර්19 කියන්නේ ස්කොට්ලන්ඩ් ආර මට මම කවදාවත් අන්ඩර්19 ශ්‍රී ලංකා 18 කිසිම එයා ශ්‍රී ලංකාවල ඉන්න බෑ මොකද මගේ ෆිට්නස් ඉෂුස් තිබ්බා මම ගොඩක් ඉඳලා මහතයි ඒ නිසා හැමදැනෙම මම එනවා ටික් කරනවා ටීම් එක ඊටසේ ටුර් එක යන්නේ මම අදයන් හැරුණා මොකද මගේ ෆිට්නස් ලෙවල් තිබ්බ නැති නිසා ඉතින් මම ගොඩක්ම කරේ මම පොඩි කාලේ කියන්නේ අවුරුදු 17 18 දී ප්ලෑන් එක තිබ්බා අවුරුදු 25 නම් කොහමද ලංකාවෙ ඉඳලා ට්‍රයි කරලා ඊට පස්සේ ගා වෙන රටට ගිහලා ක්‍රිකට් ගහන එක ඇර යොමනාව තිබ්බේ ගොඩක්ම දේ මම ගොඩක් ඔළුව දිහා බලලා අතාරින්නේ නැහැ මම දැන් මගේ එකම ඉන්න වගේ ෆිට්නස් ඉෂුව එක මම ඉඳාගත්තේ ෆිට්නස් ඉෂුව අදාතර පස්සෙත් මම ඩොක්ටරොත් හරි මම පික් කරේ නැත්නම් හරි මම මේ ඉඳලා වැඩක් නැහැ මොකද එතකොටක් දැන් පර්ෆෝමන්ස් උත් කරලා ඒ දේ හතර දෙනා නම් කරලා පික් කරන්න නැත්නම් يعني වාසනාව තියෙනු කොච්චර අපි හොඳට මේ කරා ඒ නිසා ඉතින් ඒ දේ නම් ලොකුවට බැලුවේ ඉතින් මම හිතනවා මම 2017 ඒ හැරිලා ඊට පස්සේ ගොඩක් හાર્ඩ් වර්ක් කරලා 2019 ඉඳලා 2020 වගේ නිකන් ඒ කරපු ලෙවල් වල ප්‍රතිඵල නම් දැන් මේ ඉස්සරහට අරගෙන යන්න. ඒ කියන්නේ මහේෂ් පණිවිඩයක් දෙනවා නම් දෙන්න තියෙන්නේ තමන් මොනා හරි එකකට තීරණයක් ගත්තොත් දෙයක් මම කරනවා කියලා ඒක නවත්තන්න නැතුව මොන දෙයක් හින්දා හරි තමන්ගේ ගෝල් එක දිහා බලාගෙන නැවතෙන්න නැතුව යන්න කියන එක නේද? මම කියන්නේ දැන් දැන් මොන දේ වුණත් ඉගෙන ගත්තී වුණත් සමහරවිට දැන් සබ්ජෙක්ට් තුන හතරක් තියෙනවා නම් ඒ
හතරමන මවුල්ල නැන එකක් නේ මොකද තියෙන්නේ එකක් හදාගෙන ඉතුරුට මේ වරන් ගියොත් මං හිතන්නේ නැහැ ඉතින් කාටවත් දැන් ඔය වේට් ඉෂු එකයි ඉන්ජරිස් උයි ඔයට අමතරව කකුලෙන් ඇද්දේවා තරහ වෙච්චේවා අප්‍රසිද්ධියේ මඩ ගෙහීම් ඒ වගේ ඒවා තිබුණාද නැද්ද නැත හරි ලකි වුණාද ඔයා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ෆීල්ඩ් එකක අපිට එක එක ප්‍රශ්න එනවනේ එහෙම තිබුණ නැද්ද හැමෝගෙම කියන්නේ හැමෝම මට ආම හැමදාම කියන්නේ අරක තමයි ෆිට්නස් ඉෂු එක තමයි හැමදාම කියන්නේ ඔබ මාත නිසා වේට් එක සමහරවල් ෆීල්ඩ් එක ස්ලෝ ඕක තමයි හැමදෙස්සම එළියට ආවෙ ඉතින් මට වුණා ඉතින් මට එනකොත් කවුරුත් කියන සමාලට දැන් අත්‍යාරන්දි කියන්නේ තේරෙනවා මම මාව ගස්සන් ට්‍රයි කරනවා ඒත් මගේ ෆීවර තියෙන නිසා මොකද දවසවල ලොකු පොලිසියක් වගේ තිබ්බා ශ්‍රී ලංකාවට ගේ මේ ෆිට්නස් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ ඒ මාසෙලට නැත්තම් නැෂනල් ටීම් එකට අරන් යන්න ඕනේ ඉතින් මං ගොඩක්ම මේ කරේ අතර එකක් හදාගෙන ඇවිල්ලා මේක තමයි තිබ්බේ මම ඒක හදාගෙන ඇවිල්ලා තිබ්බ නැත්තම් මට හිතන්න තිබ්බා මොකද කල්පනා කරොත් දැන් අපි අවසන් මහා තරගාවේදී අවසන් තරග ගැන කතා කරොත් ඔයාට ටාගට් එකක් තියෙනවද මේ තරගයේ ඇතුළත මම මේ වගේ පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එහෙම නැත්නම් එහෙම ඔයාට ටාගට් එකක් නැහැ හැබැයි උපරිමයෙන් හොඳට සෙල්ලම් කරලා ඒ වැඩේ ඉවර කරනවා කියලාද තියෙන්නේ ලොකම ටාගට් දෙන්නේ දැන් කප් එක ගන්න නේද ලොකම ටාගට් දෙන්නේ මොකද අපි ටීම් එකක් අපි ටීම් එකක් දෙනවා මොකද ගිය පාරුණත් මම ෆයිනල් එකේ මම උදර්ම කරේ නැහැ මම ෆයිනල් එකේ ඕවර් 4ට 48ක් කරලා 48ක් කරගෙන ඇවිත් මොකද අපි 220ක් ගහලා තිබ්බේ ඒ වෙලාවේ පවර් ප්ලේ එකේ මම ඕවර් 3ක් දාන්න උනා ඒ කියන්නේ කැප්ටන් කෙනෙක් ඕනුනේ ලකුණු අඩුවට කොහමරි කළාම අපි 220ක් බෝඩ් එකේ දිනා අපිට ඕනුනේ කැප්ටන් කෙනෙක්ට ලකුණු අඩුවට දාන්න මොකද ඒ වෙලාවේ ඔපනින් පාර්ට්නර්ෂිප් එක ලකුණු 80ක් කරගෙන යව දනුෂ්කයි මොසල්ලයි එන්නේ හොඳ තැන දිලා අපි සෙල්ලම් කරේ ඉතින් මම හිතන මම ඊට දෙයක් කරන්න තිබ්බ කියලා මේච් එකේ ඉතින් ලොකුම ටාගට් එක තියෙන අපි අන්තිම රැල්ලම ෆයිනල් ලැබ දෙන්න නේමයි මම පළවෙනි අවුරුද්දේ ෆයිනල් ලැබ එලි හේටි බෙන්ච් එකේ ඉඳගෙන තමයි ෆයිනල් ලැබ් ප්ලේ කරේ ඉතින් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේට අලුත් ඩාගට් දෙන්න පුළුවන් නම් සතුට වෙනවා තරඟ අනිවාර්යයෙන්ම දැන් ඕගොල්ලෝ දැන් වා කියනවානේ මම හිතන තරම් සමහර වෙලාවට මේක කරගන්න බැරි නෑ එහෙම අවස්ථාවල තිසරවිල බයින්වද එහෙම බැලලා නෑ මොකද මම දැන් ගිය පළවෙනි අවුරුද්දේ දැක්ක දැත්තා මේ අවුරුද්දේ ඉඳලා මම දකින්නේ අපි දැන් අවුරුද්දේ වියස්කාන් ඉන්න තරංගාලට ඇවිල්ලා එයාගේ අවුරුදු දෙකේ මැචස් තුන තුනක සෙල්ලම් කරේ මොකද පණිදු හසලන් ගෙදියා සෙල්ලම් කරේ නැහැ ගොඩක් මැචස් අපි රෙස් කරොත් නම් එයා සෙල්ලම් කරේ ඉතින් මං එයා ඇවිල්ලා ටීම් එකට දුන්න සපෝට් එක තමයි දැන් අර වණිදු කියන ඒක වහන්න අමාරුයි මොකද අපේ එයාගේ තියෙන රෝල් එක වහන්න ඉතින් ඒත් වියස්කාන් ලොකු සාර්ථකත්වයක් දක්වලා දෙන මේ තරංගාලේ ඉතින් අර ඒකට තේන්න අපි දැන් මම ළඟ ඉදි සමාන කතා කරත් දිනුවත් කොහෙලා කතාවක් බයින්න පුළුවන් තරම් ජයගෙන් ගන්න දෙනවා බලන්නේ සුවද කතා කරමු. ඒ කියන්නේ එයාගෙන් ඕගලන්ට ප්‍රෙෂර් එකක් එන්න දෙන්නේ නැහැ. තරඟේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක තමයි තියෙන්නේ නේ. ඕගලන්ට නිදහසේ ප්ලේ කරගන්න දෙනවා. හරි. එහෙනම් ඉතින් මම ඇත්තටම සුබ පතනවා මං කැමතිම ටීම් එක දිනන්න කියලා. ඕගලන්ට දිනන්න හම් වෙන්න කියලා. ඒ වගේම ඔයාට ඔයා මට නොකිව්වට ඔය හිතේ තියෙන ටාගට් එක මන් දන්නවා හැමෝගෙම හිතේ මං අන්තිම තරගෙ මෙහෙම කරනවා කියලා අපි හැමෝටම තියෙනවනේ දැන් මම කරන වැඩකුණත් මම කාටවත් කියන්නේ ඔව් මෙහෙම කරනවා කියලා. ඒත් මගේ හිතේ තියෙනවනේ මං කරන්න ඕන තැන ඒක ගොඩ දාගන්න හම්බෙන්න කියලා මං ඔයාලට wish කරනවා. So all the very best. Thank you so much.